හැමදාම නිදාගන්නේ පාන්දර 3ට. මේ සමහරෙන් උනන්ට රෑට කෙලින් වෙනවා. ඒකට කෝල් කරන්නේ මට. මෙහෙමයි මගේ ලයිෆ් එක මං කිස් දීලා තිනවා අනන්ද. ඉතින් මේම ඉතින් ලිප් කිස් කියන එක ඇවිල්ලා මෙම එයාට දන්නේ නැහැ කිස් කරන්න. ඒක තමයි එයාට කිස් කරන්න දන්නේ නැහැ. මෙයා කොයි වගේද? බෝයි කෙනෙක් වගේද, ගර්ල් කෙනෙක් වගේද, නැත්තම් දෙවෝකට කමන්සේ. මෙයාත් සාමාන්‍ය මිනිස්සෙක්. මෙයා මොන විදියට ඉපදුණා? ඉන්දියාවේ. හරිද? එහෙමයි. මෙහෙමයි. මට හිතුණොත් මම පිරිමියෙක් වෙන්න මට උඩ දෙක කපලා පල්ලෙය තව එකක් හිටවන්න සල්ලිත් නැහැ. එහෙම හිටවන්නත් බෑ. මං ගෑණියෙක් විදියට ඉපදෙලා ගෑණියෙක් විදියට මැරෙන්න ඉන්න කෙනෙක්. මෙහෙමයි. මෙයාලට නම් පුළුවන්. නේ? ලකී ගයිස්. කියන්නේ ගෑණියෙක් විදියටත් පිරිමියෙක් විදියටත් දෙකටම ජීවත් වෙන්න යාළට වාසනාව තියෙනවා. අක්කයි මල්ලි. අක්ක මල්ලි නේ. ඔව්, මගේ හොඳම මල්ලි කෙනෙක්. අයියා හොඳයි. අයියා හොඳයි. ආ, ඔයාට අයියා හොඳයිද? මට නම් දන්නේ නැහැ. මට මල්ලි හොඳයි. හරිද? ඒ ඊයේ 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 කිස් එක මෙහෙමයි. මං කාටද කිස් කරන්නේ, මම කාත් එක්කද බුදිය ගන්නේ කියන එක කාටවත් මේ සමාජයේ වැදගත් නැහැ. මට හිතුණොත් මම කිස් එක නෙමෙයි නැගේ, මම ලයිව් ඇවිල්ලා මිනිහෙක් එක බුදිය ගන්නවා. ඒ මිනිහට හොඳට කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම බෝටල් එකක් ගේන්න. මේ කියන්නේ මම ලයිව් වුණත් සෙක්ස් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක මම ලයිව් කරනවා. එයාගේ පෞල් ජීවිත කඩා කප්පල් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ මම දැන් ඇත්තටම මම නළුවෙකුට කැමති වෙනවා. මම ඒ නළුවෙක් එක්ක සෙක්ස් කරනවා නම් මම සමාජයටම කියන්නේ මම කැමති. එදන හොරෙන් කරනවට වඩා මම විවෘතව ඕපන්ව කරන්න ක්‍රේසි ශ්‍රී ලංකන්. යප්. මම කරනවා. ඒක අදාළ නැහැ. එයාටයි මගේ දැන් මම මේ මායි මේ මල්ලි ගත්තොත් මෙයා මාත් එක්ක ඉන්නවා කියන්නේ අපි දෙන්නගේ පෞද්ගලික ජීවිතය. අපි දෙන මේ ලයිව් වෙන්නේ මම මෙයාත් එක්ක ඉන්නවා කියලා මෙයාට මට මඩ ගහන එක මෙයාටත් ගහන්න එපා. ජෝගියා. අද රෑට තාම ජෝගියා. එන්න. අද ස්පෙෂල් කෙනෙක් ඉන්නවා. අද එයාට ආප්ලි නැහැ. මේ හරි මට කියන්න ඕන කම තිබුණේ අනුන්ගේ කුණු හොයන්න නැතුව තමන්ගේ කුණුයි තමා ගාව තියෙන කැත ගතිගුණයි අයින් කරලා ජීවත් වෙන්න බලන්න. තව ස්පෙෂලි මට හිතුණත් කාගෙන් පෞල් ජීවිතයක් කඩා කප්පල් කරන්න මට 75% පෞල් ජීවිත කඩා කප්පල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලස්සන ගෑනු ඉදදී මට ප්‍රොපෝස් කරලා තියෙනවා. මගේ FB වල තියෙනවා. මට එයාලගේ එක එක විකාර දාපු ෆොටෝස් තියෙනවා. මට ඒව පබ්ලිෂ් කරොත් පෞල් ජීවිත නෙමෙයි ඔක්කොම කලයක් අපල වෙනවා. මට සාමාන්‍ය ගෑණියෙක් කියන්නේ ඉවසීමේ හොඳම කෙනා. ගෑණුකට ඉවසන්න පුළුවන්. මට ශර්මි කුමාරටත් හොඳටම ඉවසන්න පුළුවන්. ශර්මි කුමාර ඉවසගෙන ඉන්නේ කාගේවත් පෞල් ජීවිතවත් කාගේවත් ජීවිතයට ඇඟිලි ගහන්න අකමැති නිසා. මට කියනවා මොකද අම්මේ. Oh my God.